වර්තමාන ජනාධිපතිවරයා 2022 ජූලි මාසේ 2022 ජූලි මාසේ මේ තමාගේ ජනාධිපති ධූරය සඳහා තේරිලාපත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් අරගෙන. ඒ වෙනකොට ශ්‍රී ලංකාව තුල ඇති වෙලා තිබිච්ච මේ ලංකා ඉතිහාසයේ අපි දකින විදිහට විශිෂ්ටතම සහ ශ්‍රේෂ්ඨතම ජන අරගලය. මොකද ඒක ජන අරගලයක් නිසායි ඒක විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද ඊට කලින් සමහරක් තැන්වල සමහරක් කාලවල යම් යම් විප්ලව ක්‍රියාකාරකම් අරගල කැරලි කෝලහල ඇති වෙලා තිබ්බා. හැබැයි අපි දැක්කා ඒ සඳහා නායකත්වය ගත්තේ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්. හැබැයි 2022 අප්‍රේල් මාසේ 9 වෙනිදා ගාලු මූදුර පිටිය කේන්ද්‍රගත කරගෙන සමස්ත රටම එකම අරගල භූමියක් බවට පරිවර්තනය කරගෙන ඒ සමස්ත රට තුල ඇතිවෙච්ච අරගල භූමියේ කේන්ද්‍රස්ථානය නැත්තම් හදවත බවට ගාලු මූදුර පත් වෙලා ඒ අරගලය ඉස්සරහට ආපු අරගලය තියෙනවා නම් ඒක තමයි අපි දකින්නේ මේ රටේ ශ්‍රේෂ්ඨතම ජන අරගලය හැටියට. ඒක තමයි අපි දකින්නේ ශ්‍රේෂ්ඨතම ජන අරගලය හැටියට. ඒතකොට ඒ හින්දා මේ තියෙන තත්ත්වයන් එක්ක ගත්තහම අපි දකිනවා ඒ මොහොතේ මේ රටේ ජනතාවට විශාල බලාපොරොත්තු ගොඩක් තිබ්බා. ඒ වගේම මේ රටේ ජනතාවට විශාල ප්‍රශ්න ගොඩකුත් තිබ්බා. අපි දැක්කා තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ නැතිකම, විරේකියාව, විදුලි බලය පිළිබඳ බලපෑම ප්‍රශ්න, විදුලි කප්පාදුව. ඒ වගේ අති දැවැන්ත කරුණු කාරණා ගණනාවක් අපි දැක්කා මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබ්බා. ඒ නිසා ජනතාව විසින් ජනතාව වෙනුවෙන් ජනතාව නිර්මාණය කරගත් අරගලයක් තමයි 2021 ඇති වෙන්නේ. ඒ නිසා ඒක කාටත් ඒ ඇතිවෙච්ච අරගලයේ පේටන් එක ගන්න බෑ. අපි තමයි අරගල කරේ, අපි තමයි අරගලයේ මෙහෙව්වේ, අපි තමයි අරගලයේ ඉස්සරහින්ම හිටියේ. නෑ, ඒ අරගලයේ ඉස්සරහින් හිටියේ කවුද, පස්සෙන් හිටියේ කවුද කියලා වෙනකට නෑ. මොකද එක දවසක් හරි අරගලට සම්බන්ධ වෙලා තනියම ඇවිල්ලා බෝඩ් එකක් අල්ලගෙන තනියම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාපු හැම පුරවැසියෙක්ම මතක තියාගන්න ඒ අරගල ව්‍යාපාරයේ නායකයෙක්. මොකද තමන්ට දැනුණු විරෝධය, තමන්ට දැනුණු පීඩාව, තමන්ට තිබිච්ච ප්‍රශ්නය තමයි ඒ ජනතාව සැබෑ අර යටත්විත මානසිකත්වයෙන් මිදිලා දේශපාලන වහල් මානසිකත්වයෙන් මිදිලා ඒක පුපුරව හැරලා එළියට බැහැලා දේශපාලඥයාට පාඩමක් කියලා දෙන තැනකට ඒ අරගලය විසින් ක්‍රියාත්මක කරේ දියත් කර. ඒ නිසා අපි දන්නවා අද ඇවිල්ලා අපි ඉන්නේ 5 වෙනිදා, ලබන අඟහරු අද වෙනකොට 9 වෙනිදා. අපි දන්නවා මේ රටේ මේ ඉතිහාසය පුරා විධායක ජනාධිපතිවරයෙක්ව බලෙන් නිරපලව විතරක් නෙමෙයි රටින් පළවා හරින මහ දැවැන්ත අරගලයේ ක්‍රියාත්මක වුණේ 2022 ජූලි මාසේ 9 වෙනිදා කියලා. ඒ නිසා ඒ දිනය මතක තියාගන්න, මේ රටේ රන් අකුරෙන් ලියවිලා ඉවරයි. ඒ දිනය ජූලි 9 වෙනිදා කියන දිනය මිනිසුන්ගේ හදවත් තුල ලියවිලා ඉවරයි. ඒ නිසා 169ක බලයකින් පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ අන්තිම ජනාධිපති මන්දිරයේ පස්සදොරෙන් පැනලා ගිහිල්ලා වෙනම රැකවල් අරගෙන වෙනම නැව්වල ගිහිල්ලා බෝට්ටුවල ඉඳලා විදේශගත වෙන තැනටපත් වෙන කන් ඉඳලා අන්තිමට ඉල්ලාස්තුමේ ලියුම මේ රටට ගේන තැන දක්වා කටයුතු කරන්න සිද්ධ වුණේ මේ අරගල ව්‍යාපාරයේ තිබිච්ච ඒ මෙහෙවීමත් එක්ක. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා එවැනි ද ශ්‍රේෂ්ඨ අනුස්මරණ දිනයක අභියසනගෙන තමයි අද අපිට නැවත මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ අරගලයේ තුල ඇතිවෙච්ච අතුරු ඵලයක්. ඒක අරගලයේ ප්‍රතිඵලයක් නෙමෙයි. හැබැයි අරගලයේ අතුරු ඵලයක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම. ඒක කවුරු මොනවා කිව්වත් අපිට පිළිගන්න සිද්ධ වෙන කාරණා. මොකද අරගලයට ඕනකමක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න. හැබැයි අරගලයේ තුල ඇතිවෙච්ච දේශපාලන පරිසරය සහ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන නිසියාකාරයෙන් කියවගත්ත, නිසියාකාරයෙන් ගණන් හදාගත්ත රනිල් වික්‍රමසිංහ හරියටම ඇනේ ගහලා තමන්ට ජනතාවගේ බලයෙන්, තමන්ට ජනතාවගේ වරමින් කිසිදාක ලබාගත නොහැකිව තිබිච්ච ඒ විධායක ජනාධිපති ධූරය කියන ඒ තනතුර ලබා ගන්න. දැන් මොකද වෙලා? දැන් අපි කියන්නේ නිශ්චිතවම රනිල් වික්‍රමසිංහ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ කාලය ගැන කියන. හරි, කාලය ගැන කියන. ඒ නිසා
රනිල් වික්‍රමසිංහ කියන්නේ නිශ්චිතවම ගෝඨාභය රාජපක්ෂගෙන් ඉතිරි වෙච්ච. ඔහු ජනාධිපති ධූරය හැරදා පලා යාම හේතුවෙන් ඉතිරි වෙච්ච. අවුරුදු දෙකහමාර කාලය සඳහා පමණක් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් කියන එක මේ රටේ සියලු මිනිස්සු පිළිගන්නවා. මේ රටේ සියලු අධිකරණ පිළිගන්නවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට මේ වෙනකොට පෙත්සමක් ගිහිල්ලා තියෙනවා. එනිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ මතය මීට කලින් මේ ජනාධිපතිවරයාගේ කාලය සම්බන්ධයෙන් දුර කාලය සම්බන්ධයෙන් මතය අවස්ථා දෙකකදී ප්‍රකාශ කරලා තියෙනවා. ඍජුවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ 19 සංශෝධනය ගේන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලෙදී. මෛත්‍රීපාල තමයි තමන්ගේ දුර කාලය අඩු කරගන්න. හැබැයි පස්සේ මෛත්‍රීපාලටත් ඕන වෙනවා මට තව ඉන්න පුළුවන්ද බැරිද කියලා අහගන්න. එනිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ සම්බන්ධ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා. ඒ අවස්ථාවේදී නිශ්චිතවම කියනවා නෑ ඔබතුමන්ටත් දැන් තියෙන්නේ අවුරුදු 5ක් කාලයක් කියලා. එහෙම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ තියෙන තත්ත්වය තුළ අපි දන්නවා රනිල් වික්‍රමසිංහ දන්නවා ජූලි 17 වෙනිදාන් පස්සේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කමිෂන් සභාවට බලය පැවරෙනවා ඉදිරි ජනාධිපතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන්න. මේ මාසේ 17 වෙනිදාන් පස්සේ මැතිවරණ කමිෂමට ඒ බලය හම්බ වෙනවා. එතකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ පහුගිය කාලය පුරාම විවිධ උපරවැට්ටි විවිධ උපක්‍රම විවිධ සටකපටකම් විවිධ දේශපාලන උපාය මාර්ග යොදලා උත්සාහ කරා මුට්ටිය දානවා කට්ටිය ගහනවා මුට්ටිය කුඩු වෙලා යන ආයි අකුලගෙන පොඩ්ඩක් ඔන්න නියර වෙලා ඉන්න ආයි තව එකෙක් ලව්වා මුට්ටිය දානවා නේ. අපි දැක්ක රංගේ බණ්ඩාර නේ ඔය ඉන්න කට්ටිය මුට්ටිය දදා මේ විවිධාකාරයෙන් මේක උත්සාහ කරා. මේ මැතිවරණයේ කල් දමා ගැනීම සම්බන්ධයෙන් මේ වගේ පෙත්සමක් ගොනු වෙයි කියලා අපි නොහිත හිටපු එකක් නෙමෙයි. මේ පෙත්සම ගොනුවීම අරුමයක් නෙමෙයි, ඒක පුදුමයක් නෙමෙයි. මොකද ඔහොම පෙත්සමක් එයි කියලා අපිට පූර්ව නිගමනයක් තිබ්බා. මොකද එහෙම කරන්න තිබිච්ච හැම අවස්ථාවක්ම එක දශමකින්වත් මගාරින් නැතුව රනිල් වික්‍රමසිංහ පාවිච්චි කරනවා, උත්සාහ කරනවා කියන එක අපි දැනගෙන හිටියා. මොකද රනිල් වික්‍රමසිංහයි වටේ ඉන්න හෙන්චයෝ සෙට් එකයි දන්නවා තමන්ට අඩුතරමේ තම අවුරුද්දක් ඇද ගන්න පුළුවන් වුණොත් තව මොන හරි කරලා මේ රට සුද්ධ කරලා දාලා විනාශ කරලා මේ රට නැතිබංගස්සාර කරලා දාන්න පුළුවන් කියන එක දන්න. එනිසා තමන් ලබන සැප, තමන්ට තියෙන වරප්‍රසාද වරදාන, තමන්ට තියෙන තනතුරු, තමන්ට ලැබෙන ආර්ථික වාසි, තමන්ට ලැබෙන කොමිස්, තමන්ට ලැබෙන තත්වයන් මේ සියල්ල තව අවුරුද්දක් බෝනස් එකක් විදිහට යන්න පුළුවන් නම් කවුද අකමැති? එනිසා රනිල් වික්‍රමසිංහ නිශ්චිතවම මේ සඳහා මේ ප්‍රයත්නය දරනවා. ඒක අපි දැනගෙන හිටියා. එනිසා දැන් මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුවලා තියෙන මූලික කාරණා දිහා බැලුවම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32 ව්‍යවස්ථාව නිශ්චිතව කියන මොකද්ද? ජනරජයේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය. හරිද? පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ. එනිසා ඒක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව 32 ව්‍යවස්ථාව තුළ පැහැදිලිව අන්තර්ගත වෙලා තියෙනවා. එනිසා ජනාධිපතිවරයාගේ ධූර කාලය කොච්චරද කියන එක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව කියනවා. ඒක කියන්නේ 32 ව්‍යවස්ථාව කියනවා. 19 සංශෝධනයෙන් තමයි ඒක වෙන්නේ. ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ 2019 අගභාගයේදී මේ ජනාධිපති ධූරය සඳහා තෝරා පත් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ දන්නවා තමන් ඉදිරිපත් වෙන මැතිවරණේ තමන් ජනාධිපති වුණොත් තමන්ට ලැබෙන්නේ අවුරුදු 5ක් කාලයක් කියලා. එනිසායි ගෝඨාභය රාජපක්ෂ නොදැන හිටපු එකක් නෙමෙයි. මේ රටේ මිනිස්සු නොදැන හිටපු එකකුත් නෙමෙයි. එනිසා ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 5ක් ජනාධිපති ධූරය දරන්න ඇවිල්ලා
අවුරුදු දෙකහ මාරකි යෑම නිසා තමයි රනිල් වික්‍රමසිංහට ඉතිරි අවුරුදු දෙකහ මාරක කාලය හිමි වෙලා තියෙන්නේ හිමි වෙලා තියෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ අහනවා නම් නෑ නෑ ඒක අවුරුදු 6ක් නම් මට තව අවුරුද්දක් පුළුවන්ද කියලා නෑ මේක එහෙම වෙන්නේ නෑ මොකද ගෝඨාභය රාජපක්ෂලා අවුරුදු 5ක කාලයක් තිබ්බේ එතකොට මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරේ ධූරය දරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරේ ධූරය දරන්නේ තමන්ට යම් නිශ්චිත වම තමන්ගේ පූර්වගාමි ජනාධිපතිවරයා විසින් ඉතිරි කරලා ගිය ඉතිරි කාලය පමණයි ඒක මටවත් මාධ්‍ය ස්ථාර රටවත් මේ රටේ ජනාධිපති මාධ්‍යංශයටවත් ජනාධිපතිගේ දේශපාලන විචාර දේශපාලන විචාරදයන්ටවත් ජනාධිපතිගේ නීති විචාරදයන්ටවත් ඕන ඕන විදියට අර්ථකථනය කරන්න බෑ. ඇයි? එහෙම බැරි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව මෙන්න මෙහෙම කතාවක් කියනවා. 41 අයන්න ජනාධිපතිවරයාගේ දූර කාලයේ ඉකුත් වීමට පෙර ජනාධිපතිවරයාගේ දූර කාලයේ ඉකුත් වීමට පෙර ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතරෙන් ජනාධිපති ධූරයට තෝරාපත් කරගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගනු ලැබිය යුත්තේය. ඒ කාරණේ පැහැදිලි. ඒක තමයි සිද්ධ වුණේ. එනිසා තමයි පාර්ලිමේන්තුවේ ඡන්ද 134කින් අපි දන්නවා ඒක උළුගෙඩි සෙල්ලමක්. අපි දන්නවා කෝටි ප්‍රකෝටි ගාණක් එහෙට මෙහෙට වෙච්ච වෙලාවක්. තනතුරු තාන්න මාන්න ඇමතිකම් විශාල වශයෙන් එහෙට මෙහෙට වෙච්ච වෙලාවක්. ඒ නිසා එහෙම වෙලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වෙන්නේ. ජනාධිපති ධූරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තෙකු ධූරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේය. ඉතිරි කාලය තුළ පමණක් ධූර දැරිය යුත්තේය. ඒ නිසා රනිල් වික්‍රමසිංහට බෑ අවුරුදු පහට ආපු ගෝඨාභයගේ දෙකහමාරක කොටයක් අදින්න සෙට් වෙච්ච ටෙම්පරියක් අදින රනිල් වික්‍රමසිංහට බෑ දැන් මේක 6 නම් මට 6 තමයි තියෙන්නේ කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. ගෝඨාභයට ඉතිරි වෙලා තිබි අවුරුදු දෙකහමාරයි. නිශ්චිතවම රනිල් වික්‍රමසිංහට ඒ අවුරුදු දෙකහමාර තමයි යන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ වෙනකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා දැන් මේක ප්‍රශ්නගත වෙලා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශයෙන් ලස්සන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. මොකද්ද රනිල් වික්‍රමසිංහගේ මාධ්‍යයෙන් කියන්නේ? පෙත් සම්කාර පාර්ශවයේ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තම නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදු කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටි. හරි. එතකොට මේ කියන කාරණෙත් එක්ක ගත්තාම මූලිකම තත්වය අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කාලය දීර්ඝ කර ගැනීම සඳහා ගහන්න ඕන සියලු ගැට ගහනවා කියලා. ගහන්න ඕන සියලු උප්පර වැටි යොදනවා කියලා. අපි දන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට තේරුණා මේ දවස්වල දාපු හැම ප්‍රශ්න හැම උප්පර වැට්ටියම හැම උපායම ලැත්තන ලොප්පෙලා ගියා. අන්න දැන් ඊළඟ අවසාන තුරුම්පුවක් ගහලා බැලුවා 17 වෙනිදාට කලින් කාලය සම්බන්ධයෙන් ගලප්ප ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ ලැජ්ජ නැති වැඩ කරන්න එපා. මොකද මේ රටේ ජනතාවගේ ජනමතය ගැන තමුන්ට ඔය තරම් විශ්වාස නම් වැල් පාලමෙන් ගොඩ ගියේ තමුන් කියලා හිතනවා නම් ටයිටැනික් නැව වරායට ගෙනාවේ තමුන් කියලා හිතනවා නම් ඔය බෙදෙන ඔප්පු වැඩකට ඇතයි කියලා තමුන්ට හිතනවා නම් මේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩගත්තේ තමුන් කියලා හිතනවා නම් අහවල් කෙංගෙඩියටද මේ වගේ තුට්ටු දෙකේ දේශපාලන උප්පර වැටියෝ දන්න ඡන්දෙකට යන්න. හොඳයි, ඒත් එක්කම අද වෙනකොට දැන්ට අපිට තියෙන තොරතුරක් තියෙන්නේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යොමු කරනවා. ජනාධිපති ධූර කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒක අවුරුදු 5-10 කියලා තියෙනවා. කැබිනට් එකට මේ වෙලේ කරන්න පුළුවන් මගුලක් නැහැ. කැබිනට් එක කවුද මේ වෙලාවට? කැබිනට් එකට කරන්න ඇති කෙංගෙඩියක් නැහැ. අනිත් එක රනිල් වික්‍රමසිංහ ඊයේ මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළා කියනවනම්
මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරලා කියනවා නම් ඒ මාධ්‍ය නිවේදනයේ අන්තිමට කියනවා මෙන්න මෙහෙම ඒ මාධ්‍ය නිවේදනයේ අන්තිමට කියනවා ඒ ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කරපු තවද ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 5ක් බවත් මේ මම නෙමෙයි කියන්නේ මේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ මීඩියා එක කියන්නේ රනිල් වික්‍රමසිංහ කිව්වා කියලා ජනාධිපති තවද ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 5ක් බවත් 2024 වසරේ ජනාධිපතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි මරුණේ ඊයේ ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කරපු නිවේදනයේ කියනවා ජනාධිපතිගේ දුර කාලය අවුරුදු 5යි කියන එක නිවැරදි ඒ නිසා ජනාධිපතිවරණය 2024 දී පැවැත්වීමට මැතිවරණ කමිෂන් සභාව කටයුතු කරන්න ඕනේ ඒක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි ස්ථාවරය කියලා. එතකොට ඊයේ එහෙම කියපු රනිල් වික්‍රමසිංහගේ අද ඔළුව හැප්පුණාද? කැබිනට් එකට යවන්න මේ කාලේ අවුරුදු 5 දහයිද කියලා බලන්න. අනිත් එක කැබිනට් එකට කරන්න පුළුවන් කෙංගඩියක් නැහැ. මොකද මේ වෙලාවේ මේ ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අයිති ප්‍රශ්නයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. කැබිනට් එකේ ඉන්න ඇම්බැට්ටයන්ට, කැබිනට් එකේ ඉන්න රූකඩ හැතිකරයට, කැබිනට් එකේ ඉන්න ඇච්චෝ බැච්චන්ට මොනවද කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන් කියන කෙන හැම කෙංගෙඩියටම අත උස්සන කියන කෙන හැම කෙංගෙඩියටම යස් සර් කියන ඔය ඉන්න රටගෙන තුට්ටුවකට තකන්නේ නැති රටගෙන කිසිදු හැඟීමක් නැති මේ වගේ ගොබ්බ මජර කැබිනට් අමතිවරු ඉන්න කැබිනට් එකකට මොනවද කරන්න පුළුවන් මුකුත් කරන්න බෑ මුකුත් කරන්න බෑ දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණ ගිලි ඉවරයි ඒ සමයක නීති ප්‍රශ්නයක් අනික ඊයේ ඊයේ වෙනකොට රනිල් වික්‍රමසිංහ කියනවා නෑ ජනාධිපති කාලේ අවුරුදු 5යි 2020 ඡන්දය තියන්න ඕනි කියලා. අද වෙනකොට මොකද රනිල් වික්‍රමසිංහ එකපාර වයර් ෂොට් වෙන්න මරුණේ. මරුණේ. එහෙම කොහොමද වෙන්නේ? එහෙම එකක් වෙන්න බෑ. ඒ නිසා මේ හැම දෙයක් කරාම ඉතාමත් පැහැදිලි. මේ සියල්ල ඔය දාලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සිට රංගේ බණ්ඩාරගේ ජනමත විචාරණයේ යෝජනාව දක්වා මේ සියල්ල රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගැට රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගැට ඇයි ඇයි එහෙම වෙන්නේ වැදගත් ප්‍රශ්නයක ඇයි එහෙම වෙන්නේ රනිල් වික්‍රමසිංහ දන්නවා මොන කයිය ගැහුවත් රනිල් වික්‍රමසිංහ දන්නවා මොන පම්පෝරිය ගැහුවත් රනිල් වික්‍රමසිංහ දන්නවා මොන පොර ටෝක් එක දුන්නත් ඡන්දයකට ගියාම තමන්ට ඡන්ද පෙට්ටිය පුරව ගන්න බෑ කියලා ජනතාව තමන්ව අනුමත කරන්නේ නැහැ කියලා ජනතාවගේ වරමින් තමන්ට නැවත ජනාධිපති වෙන්න බෑ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ දන්නවා අරගලයට පින් සිද්ධ වෙන්න අරගලයට අතුරුපලයක් හැටියට ඒ දේශපාලන උප්පරවැට්ටිය යොදලා ව්‍යවස්ථා සිදුරෙන් රිංගලා ඒ ස්වර්ණමය අවස්ථාව කොල්ල කෑවල කොල්ල කාලා ජනාධිපති ධූරය ගත්තා වගේ යම්කිසි ව්‍යවස්ථාවකුලක් අටවලා නීතිමය ප්‍රශ්නයක් හදලා තමන්ට තව ටික කාලයක් ජනාධිපති ධූරයේ හිටියොත් මිසක කවදාක්වත් ජනතාවගේ වරමින් ජනතාවගේ ආදරේ ජනතාවගේ ආශිර්වාදයෙන් ජනතාවගේ මනාපයෙන් ජනතාවගේ කැමැත්තෙන් ජනතාවගේ ඡන්දයෙන් තමන්ට මේ රටේ ජනාධිපති වෙන්න බෑ කියන කාරණේ රනිල් වික්‍රමසිංහගේ යටිහිත දන්න යටිහිත දන්න වටේ ඉන්න කවුරු නොදැන හිටියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ඇත්ත දන්න ඒ නිසා රනිල් ටෝනි මොන හරි කළා ගේමක් ගහලා තව අවුරුද්දක් හරි ජනාධිපති ධූරයේ ඉන්න තමයි රනිල් වික්‍රමසිංහට ඕනලා තියෙන්නේ දැන් ඒ අතරතුර නාමල් බබා ෂෝක් කතා ටිකක් කිය කියන දැන් නාමල් බබා එයා බබා එයා හිතන් ඉන්නේ මේ රටේ ඉන්න අනිත්තුන් ටික තොත්ත බබාලා කියලා තොත්ත බබාලා කියලා දැන් නාමල් රාජපක්ෂ කියනවා දේප රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකිණීම සිදු කරන්නේ නම් හරිද ඒ ගැන පාරදෘශ්‍යභාවයක් තියෙනවලු ඒගොල්ලෝ ඒගොල්ලෝ විරුද්ධයි රාජ්‍ය දේපල විකිණීම පොහොට්ටුවේ ප්‍රතිපත්තිය නෙමෙයි ඒ නිසා ඒකට ගන්න නිර්ණායක නිර්දේශ ගැන වහා හෙළිදරව් කරන්න ඕන. දැන් නාමල් දන්නේ නැද්ද මේ රටේ රාජ්‍ය මුදල් ඇමතිලා දෙන්න මොක්කුද කියලා? ඒතකොට රංජිත් සියඹලා පිටිය කොයි පක්ෂේ? කාගේ පක්ෂේද රංජිත් සියඹලා පිටිය? රංජිත් සියඹලා පිටිය එක්සත් ජාතික පක්ෂේද? සේමසිං, ශිහාන් සේමසිං මුදල් රාජ්‍ය ඇමතිවරයා. කොයි පක්ෂේද? කොයි පක්ෂ සමාජිකයේද? එතකොට එයා එක්සත් ජාතික පක්ෂේද? නෑ. ඒ ඔක්කොම ලැබිලා මේ නාමල් බේබිගේ ජාතික සංවිධායකත්වයේ හැටියට ජාතික සංවිධායක හැටියට
නාමල් බේබි කටයුතු කරන ඔය තොත්ත බබාගේ පක්ෂ සමාජිකයෝ තමයි ෂෙහාන්ල රංජිත් සීමල පිටියලගේ. ඒතකොට මේවා විකුණන්න මේවා විදේශයන්ට පවර්ලා දෙන්න ප්‍රතිව්‍යුහගත කරන්න කටයුතු කරන එව්වා නාමල්ට බැරිද බොරුවට මාධ්‍ය සම්දර්ශන දායින් නැතුව තමන්ගේ පක්ෂය අමතක කළා මේ නොයිස් මොකද්ද මේ තමුසල කරන්නේ දැන් තමුසෙ කරන්නේ UNP ප්‍රතිපත්තියද පොහොට්ටුවේ ප්‍රතිපත්තියද කියන ප්‍රශ්නේ අහන්න නාමල්ට කොන්දක් නැද්ද අයියා බයයිද බොරුවට මාධ්‍යට පොරටෝක් දිදී ඉන්නෝ පොරටෝක් දිදී ඉන්නෝ එතකොට විදුලි බල මණ්ඩලේ කෑලි 13කට විතර කඩලා විකුණන්න හදනකොට ඒ කංචන විජේසේකර ඇමතිවරයා මොන පක්ෂ සමාජිකයෙක්ද එයා එක්සත් ජාතික පක්ෂයද නෑ එයා පොහොට්ටුවේ මන්ත්‍රී පොහොට්ටුවේ මන්ත්‍රී රනිල්ගේ ඇමති එහෙනම් ඇයි නාමල් රාජපක්ෂට බැරිද කංචනජ පොඩ්ඩක් මෙහෙනම් මොකද්ද ඔය තමුසේ මේ කරන වැඩේ කියලා අහන්න බැරිද ගන්න නිමල් සිරිපාල සිල්වා ගැන කතා කරලා අහන්න බැරිද එහෙම එකක් වෙන්නේ නෑ නිමල් සිරිපාල දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එනකොට පොජ්ජන පෙරමුණෙන් තමයි ඡන්දෙට එන්නේ දැන් එකතු වෙලා ඡන්ද කරන්න හැබැයි දැන් මේක අහගන්න බැරි ප්‍රශ්න මොකද්ද නෑ මේක එහෙම් පිටින් බොරුවක් මේක මුං අප්පලා පුතාලා බාප්පලා සෙට් වෙලා ගහලා මේ රට විනාශ කරලා තමන්ගේ හොර මැර තක්කඩිකම් වලින් රට කාලකන්ණි කළා දැන් තමන්ගේ ආරක්ෂාවට පත් කරගත්ත මේ කපටි රැකවලා තමන්ට ඕන ඕන විදිහට වැඩ කරනකොට අන්න දැන් නාමල්ට ට්‍රැක පැනගෙන එන්න පටන් අරන් තියෙනවා ඒ නිසා අපි කියන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ මේ රටේ මිනිස්සුන්ට පැහැදිලිව අවබෝධය තියෙනවා කවුද මේ මොකද්ද මේ කරන්නේ ආදන්නේ කියන කාරණේ පිළිබඳව ඊළඟ තමයි රනිල් වික්‍රමසිංහට පැහැදිලිව අපි කියන්නේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක සමහර දේවල් එකඟතාවමත් කටයුතු කරන විදිය වෙනස් හැබැයි පල්ලියට ගිහිල්ලා තමුන් කරන්න හදන බේදය ගැන අපිට තියෙන අදහස වෙනස් අපිට තියෙන අදහස වෙනස් ඒ නිසා අපි දැක්කා මන්නාරමට ගියා අපි දැක්කා කඳානට ගියා අපි විශ්වාස කරනවා තව ඉදිරියේදී තව තව තැන් වලට යයි කියලා මොකද අතිඋතුම් මල්කම් කාදින රංජිත් හිමිපාණන් රනිල් වික්‍රමසිංහව පිළිගන්නේ නැහැ කතෝලික සභාව මොකද රනිල් වික්‍රමසිංහ පාස්කෝ සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට කළා නැහැ මේ ගෙවුණු අවුරුදු දෙකම ආර ඇතුලේ මේ ගෙවුණු අවුරුදු දෙකම ආර ඇතුලේ පාස්කෝ වෙනේ යුක්ති ඉෂ්ට කරේ නැහැ කිසිු සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ කතෝලික සභාවේ පාස්කෝ සම්බන්ධයෙන් කරපු කිසිම ඉල්ලීමකට සමන් දුන්නේ නැහැ ඒ නිසා කවුරු හරි හිතනවා නම් කතෝලික සභාවට තියෙන මේ මොහොතේ ලොකුම ප්‍රශ්නේ තමයි පල්ලියට එන පාර හදාගන්න එක කියලා පල්ලියේ තියෙන කාණුව හදාගන්න එක කියලා පල්ලියේ ලැබුම් ගේ හදාගන්න එක කියලා පල්ලියේ වහල රිපෙයාර් කරගන්න එක කියලා පල්ලියේ වැටේ මායිමේ ප්‍රශ්නේ විසඳගන්න කියලා අපි කියන බොරු බයිලා ගහගෙන ඉන්න එපා කියලා. ඒක නෙමෙයි පල්ලියට තියෙන ප්‍රශ්නේ. ඒක නෙමෙයි කතෝලික ජනතාවට තියෙන ප්‍රශ්නේ. ජීවිත 315කට වැඩි බිලිගත් 2019 අප්‍රේල් 21 වෙනිදා ඒ ක්‍රූර අමානුෂික සැලසුම් සාගත දේශපාලනික ත්‍රස්ත ක්‍රියාවට යුක්තිය හොයාගෙන යන ගමනක් තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ වෙනස් නොවි හොයපු යුක්තියක් තියෙනවා. ඒ නිසා තැන් තැන් වලට ගිහිලා බෙදන්න හදන බෙදිල්ල අපි ඔය බෙදුම් රේඛාව මකනවා. අපි ඔය බෙදුම් රේඛාව මකනවා. අපි පියතුන් ළඟින් තමත් ආදරෙන් ඉල්ලනවා. කරුණා කරලා මැරිච්ච මිනිසුන්ගේ ආත්ම පාවල දෙන්න ලෑස්ති වෙන්න එපා කියලා. පාවල දෙන්න ලෑස්ති වෙන්න එපා කියලා. ගරු පියතුමන්ලට වගකීමක් තියෙනවා මේ වෙලාවේ. එක පැත්තකින් කාදිනල් හිමිපාණන් ගෙනියන සටන ශක්තිමත් කරන්න. අනිත් පැත්තෙන් මැරිච්ච මිනිසුන්ගේ ආත්මවලට යුක්තියක් ඉෂ්ට කරන්න. අනිත් පැත්තෙන් 500කට වඩා එක්තෙන් වෙලා තුවාල වෙලා අසරණ වෙලා විඳිත බවට පත්වෙච්ච ඒ මිනිසුන්ගේ ජීවිතවලට සැනසුම් සුසුමක් අත්පත් කළ දෙන්න. එහෙමනම් මේ මොහොතේ පල්ලි තුල දේශපාලනය කිරීම වහාම නවත්තන්න අවශ්‍යයි. වහම නවත්තන්න අවශ්‍යයි. ඒ නිසා මොන විදියට බෙදුණත් කතෝලික සභාව ඒකමතිකව ඉඳගෙන කතෝලික සභාව තුළ සාමූහිකත්වය ආරක්ෂා කරගෙන කතෝලික සභාව එකවගේ අත්වල් බැඳගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දීලා මේ නරි මජර අවස්ථාවාදී දේශපාලනය පරාජය කරන්න කටයුතු කරන්න ඕන කියන ස්ථාවරේ අපි ඉන්නවා. ඒ ස්ථාවරේ අපි ඉන්නවා. ඒ නිසා ඒකට කටයුතු කරන්න ගන්න ඕන පියවර ඒ වෙනුවෙන් කරන්න ඕන කැපවීම ඒ වෙනුවෙන් ගන්න ඕන අභියෝග ඕනම දෙයකට මුහුණ දෙන්න අපි සූදානම් කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. තීන්දුවක් වෙනකන් ඉන්නවා. නමුත් අපිට තියෙන දේ තමයි මෙහෙමයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන පෙත්සම්වල මූලික දේ තමයි
පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද කියලා තමයි ඉස්සෙල්ලාම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරන්නේ. අපි කියන එක ලීව් ග්‍රෑන්ට් කරනවා කියලා. හරිද? ඒ කියන්නේ පෙත්සම විභාගය සඳහා අවසර ලබා දෙනවාද නැද්ද කියන එක. ඒ නිසා මේ මේ මේනකොට පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයකට මේක යොමු කරලා තියෙනවා. අපිට තියෙන තොරතුරු අනුව අග්‍ර විනිශ්චයකාරතුමා ඒ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය තුල ඉන්නවා. එතකොට මේ ප්‍රශ්නය එනකොට මට මතක විදිහට අග්‍ර විනිශ්චයකාරතුමා ඒ වෙනකොට නීතිපති ධූරයේ හිටියේ. නීතිපති ධූරයේ හිටියේ. එතකොට එතුමා දන්නවා මේ කාලය ගැන ආපු ප්‍රශ්නය කොයි ආකාරයෙන්ද ආවේ කියලා. ඒ නිසා එතුමාට මේ ගැන විශාල අවබෝධයක් තියෙනවා. ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දන්නවා මේ කාලය පිළිබඳ ප්‍රශ්නය මීට කලින් අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මතය විමසීමට භාජනය වෙලා තියෙනවා කියලා. එතකොට මේ අවස්ථා දෙකේදීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණේ කාලය අවුරුදු 5යි කියන එක නිවැරදි කියලා. ඒ නිසා අපි යම් බලාපොරොත්තුවක් තුල ඉන්නවා. අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔවුන්ගේ අධිකරණය තුල කටයුතු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ නිදහස තියෙනවා. නීතිමය පරිසරය තුල කටයුතු කරන්න. ඒ නිසා ඒ තීන්දුව තුල ඒ නිසා අපි විශ්වාස කරනවා අපි දන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුවක් ගනීද කියලා. හැබැයි අපි විශ්වාස කරනවා මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය තුල පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා. හැබැයි මේ වෙනකොට අපි දැක්කා කාජිනල් හිමිපාණ ඒත් එක්කම ජාතික ජනබලවේගය සමගි ජනබලවේගය පැෆ්‍රල් සංවිධානය සහ තවත් සංවිධාන ගානක් මේ පෙත්සමට මැදිහත් පාර්ශවයන් හැටියට මැදිහත් වෙන්න අවසර ඉල්ලලා කටයුතු කරනවා කියලා අපි දැක්කා. ඒ නිසා ඒ කියන්නේ මේක මේ රටේ ප්‍රශ්නයක් විදිහට අරගෙන මේ රටේ ඉන්න අනිකුත් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන මිනිසුන්ගේ පරමාධිපත්‍ය බලය සුරක්ෂිත වෙන්න ඕනේ කියලා විශ්වාස කරන ජනතාවට හිමි ඡන්ද බලය නිසි වෙලාවට දිය යුතුයි කියලා විශ්වාස කරන කණ්ඩායම් මේ කාරණයට මැදිහත් වෙන්න සූදානම් ඉන්නේ. අපිත් People's Tomorrow සංවිධානයේ හැටියට බලාපොරොත්තු වෙන සමුද වෙනකොට මේ කාරණයට මැදිහත් පාර්ශවයක් හැටියට මැදිහත් වෙලා යම් අධිකරණ කටයුත්ත තුළ අපිට දක්වන්න පුළුවන් දායකත්වය People's Tomorrow සංවිධානයේ හැටියට කොයි ආකාරයෙන්ද කරන්න පුළුවන් කියලා බලන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ බලය සහ නිදහස තියෙනවා. ඔවුන් මේ වෙනකොට ඉතාමත් සුසු තීන්දුවක් අරන් තියෙනවා. පංචපුද්ගල විනිශ්චය සභාවකට සාමාන්‍ය විනිශ්චයකාර තුන්දෙනයි එන්නේ. නමුත් විනිශ්චයකාරතුමාලා පස් දෙනෙක් තුමාලා හෝ තුමියලා ඇතුළත් සමානද පස් දෙනෙක් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයකට මේ පෙත්සම යොමු කරලා තියෙනවා. මෙහෙම දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඒ ඉල්ලලා තියෙන සහනය නොදී පෙත්සම විභාග කරොත්. ඉල්ලලා තියෙන සහනය නොදී විභාග කරොත්. දැන් උදාහරණයක් විදිහට දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් වෙනකොට සම්බන්ධයෙන් දාපු පෙත්සම් වල අපි ඉල්ලලා තිබ්බා ඔහුව පොලිස්පති ධූරයේ කටයුතු කිරීම නවත්තන්න කියලා. ඒතර ඒ රිලීෆ් එක දුන්නේ නැහැ. ඒ සහනය දුන්නේ නැහැ. ඒ වෙනුවට නඩු විභාග කරන්න තීරණය කළා. එහෙම වුණොත් එහෙනම් ඒ සහනය දෙන්නේ නැතුව කාලය පිළිබඳ ගියොත් ඒක අපිට කියන්න බෑ. දැන් මොකක් හරි වෙන්න පුළුවන්. හරිද? ඒ සහනය දීලා යන්නත් පුළුවන්. ඒ සහනය නොදී යන්නත් පුළුවන්. හරි? නොදී යන්නත් පුළුවන්. ඒ නිසා එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒ සහනය නොදී ගියොත් අපි දන්නේ නැහැ. මොකද තීරණය කරොත් තත්ත්වය ගැන. මොකද ඕක කාරණා දෙකකින් බලන්න ඕනේ. එකක් තමයි දුර කාලය පිළිබඳ තියෙන ප්‍රශ්නේ. ඒතොර මෛත්‍රීපාල සිරිසෙන්ට වෙච්ච දේ මෙතනත් බලන්න ඕනේ. අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොටම දන්නවා අවුරුදු 5කටයි යන්නේ කියලා. අවුරුදු 5ක් ජනාධිපති ධූරයේ දරනවා කියලා දැනගෙන ඒ අවුරුදු 5ක කාලයට තමයි ගෝඨාභය රාජපක්ෂපත් වෙන්නේ. හරිද? හැබැයි ඊට පස්සේනේ දැන් මේ ආපහු මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ කියන තත්ත්වය තුළ ඒ ව්‍යවස්ථා ආරවුල විසඳීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කරයි. හැබැයි මැතිවරණය පවත්වනවද නැද්ද කියන කාරණය පිළිබඳව අපි දන්නේ නැහැ කොයි ආකාරයෙන් කටයුතු කරයිද කියලා. සමහරක් විට ළඟ ළඟ විභාග කළා ඉවර කරොත් කාලය කියන රටේ අත්‍යවශ්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ 17 වෙනිදා දිනේ ප්‍රකාශ කරන්න තිබ්බට අපි දන්නවා මැතිවරණේ තියෙන ඔක්තෝබර් මාසේ වෙනකම් ඉඳී තියෙනවා. කාලය තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාලය පිළිබඳ ලොකු ගැටලුවක් වෙයි කියලා. සහ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මීට කලිනුත් අත්‍යවශ්‍ය කරුණු වලදී ඉතාමත් කාර්යක්ෂම සහ ඉක්මනින් කඩිනමින් ඒ රටේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු විසඳලා ඒ නීතිමය පරිසරය හදලා දීලා තියෙනවා. හිටපු අගවිනිසුරුවරයෙක් කිව්වා හිරගෙදට යන්න ඕනේ කියලා රජගෙදට යවලා මම මේ රටට අපරාධයක් කරා කියලා. සරත්ින්ද සිල්වා. එතකොට එයා එහෙමයි කිව්වේ. හිරගෙදට යවන්න ඕන මිනිස්සු එක්ක රජගෙදට යවලා මම මේ රටට අපරාධයක් කරා කියලා. ඒ නිසා විග්නේෂෝන් කියන කතාව ඇත්තට වැදගත් කතාවක් වෙන්නේ නැහැ. මොකද විග්නේෂෝන්ට මේ වෙලාවේ වෙන දේශපාලන වාසියක් ඇති. ඒක ඇත්තටම විග්නේෂෝන්ගේ වෙන මහන්වන් ප්‍රශ්නයක්.
ඒක වෙනම අහන්න ඕනේ කතාව. ඇයි විග්නේෂ්වරන් එහෙම කියන්නේ කියලා. සහ විග්නේෂ්වරන්ගේ දේශපාලන භාවිතය ගැන ඔච්චර සුමටව හිතන්න බෑ. විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කොයි විදිහට කටයුතු කරත් අපි දන්නවා උතුරේ ගිහිල්ලා ඒ ජාතිවාදී දේශපාලන තුල විග්නේෂ්වරන් හැසිරුණේ කොහොමද කියලා. ඒ නිසා මම හිතන්නේ විග්නේෂ්වරන් කතාව එච්චර තැකීමක් කරන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමා කියනවා වගේ ජනාධිපතිට කාලයක් දෙන්න ඕනේ කියලා. අපි විතර ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඡන්දෙකට යන්න නැතුව කාලයක් දෙන්න ඕනේ කියලා රංග බණ්ඩාරත් කියනවා. ඒකට උදව් කරන තව කණ්ඩායමක් තියෙනවා. දැන් කංචනලා වගේ පොහොට්ටුවේ කට්ටිය කියනවා ඊළඟ ටර්ම් එකක් ජනාධිපතිට දෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒක දේශපාලන මතයත් එක්ක ආපු එකක්. හැබැයි මම මතක් කරන්න එපා අග්‍රවිනිශ්චකාරවරයෙක් කරපු පාපචාරණයක් තියෙනවා මේ වෙලාවේ. මේ රටට මේ අපරාධය කරේ යා කියලා. ඔය දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. ණය ගැනීම, ණය ගෙවීම අත්හිටුවීම, දේපළ විකිණීම, බඩු ගැසීම, හැර මේ රට තුල කරපු ආර්ථික උත්පාදන එක වැඩක් කියලා. එක වැඩක් කියලා. සංචාරක ව්‍යාපාරය ගොඩනැගෙනවා ලෝකේ අනිත් රටවල තියෙන අර්බුද ප්‍රශ්නත් එක්ක සංචාරක ආකර්ෂණය අපේ රටට වැඩි වෙනවා. මොකද සමහර කාලවල තියෙනවා ඒ සංචාරකයන් ඒ රටවල ඉන්නම් බෑ. සීත දේශගුණයේ වගේ කාලවල ඉන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන ඒ කාලේ වෙන රටවලට යන්න. හැබැයි ඒගොල්ලෝ ඊට කලින් ගිය සමහරක් රටවල මේ නෝ යුද්ධයි. යුද්ධ තත්ත්වයන් නැති වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථික අර්බුදයක් තිබුණ මේ වෙනේ යුද්ධයක් නැහැ. ආරක්ෂාව ගැන ගැටලුවක් නැහැ. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සංචාරක වැඩි නැඹුරුවක් අපේ රට පැත්තට යොමු වෙලා තියෙනවා. ඒ නිසා සංචාරක ශේෂ්ත්‍රය ඇති වෙච්ච වර්ධනය ඒක නැහැ කියන්න බෑනේ අපි හැමෝටම පිළිගන්නවනේ. හරි ඒ වර්ධනය හැර මේ රට තුල එක ෆැක්ටරියක් කරනවාද? එක කර්මාන්ත ශාලාවක් විවෘත කරාද? දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? ණය ගෙවන එක අවුරුදු 15ක් පස්සට දාලා තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? අපි තව අවුරුදු 15ක් පොලිය ගෙවන්න ඕනේ. අවුරුදු 15කට පස්සේ මේ ණයකන්ද ඔයයි මායි නෙමෙයි අපේ දරුවෝ ගෙවන්න ඕනේ. ඒක නෙමෙයිද මේ කියන්නේ? දැන් ඕකද මහ ලොකු ආර්ථික විසඳුම? ඕකද සුභාරංචි? ඕකද සුභාරංචි? ණය ගෙවන්න අපි බැංකුවෙන් අපි ග්‍රේස් පීරියඩ් එකක් ඉල්ලනවා, සහන කාලයක් ඉල්ලගන්න. අපේ ණය ගතිභාවය නැති වෙලාද? අපේ ණය අඩු වෙලාද? අපේ ණය කප්පාදු වෙලාද? නෑ. ඒතකොට ඒ අවුරුදු 15ටම මතක තියාගන්න ට්‍රිලියන් ගාණක් අපි පොලිය ගෙවන්න ඕනේ. කොහෙන්ද පොලිය ගෙවන්නේ? දැන් මොකද්ද ඒකට තියෙන එකම දේ? මේක ඇතුලේ හම්බෙච්ච එකම එක දෙයයි තියෙන්නේ මොකද්ද? අපිට ලෝකේ තව ණය ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මොකද අපි කරන්නේ? ණය අරගෙන ණය ගෙවන්නයි, ණය අරගෙන ජීවිතය ගෙවන්නයි. අන්න අපිට තව කාලයක් හම්බෙලා තියෙනවා. හොයලා බලන්න ගෙවුණු අවුරුදු දෙක ඇතුලේ රාජ්‍ය ණය බිලියන කීයක් වැඩි වෙලා තියෙනවද කියලා. ගෙවුණු අවුරුදු දෙක ඇතුලේ. වෙන කොහෙවත් නෙමෙයි. ගෙවුණු අවුරුදු දෙක ඇතුලේ රාජ්‍ය ණය බිලියන කීයක් වැඩි වෙලා තියෙනවද කියලා. ඒ නිසා මේ ආරංචිය සුබ වෙන්නේ රනිල් වික්‍රමසිංහට වෙන්න පුළුවන්. මේ රටට අනාගතයට අනාගත પરම්පරාවට කිසිසේත් ඔය ආරංචිය සුබ නැහැ. අපි නැගිටින්න ඕනේ අපි විසින්ම. ප්‍රශ්න තියෙනවා ඇත්ත. ප්‍රශ්න තියෙනවා ඇත්ත. හැබැයි විසඳගෙන අපි ඉස්සරහට ගියේ නැත්තම් අපේ ඊළඟ પરම්පරාවට රටක් නැති වෙනවා. මොකද මුන් මේ රට විකුණනවා. අපි ඒකට විරුද්ධයි. ඒකයි අපි කියන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.